पूर्ण सौख्य आरक्षित क्रम वेद अटते बस्नाहिर पलात सह हुदेकला करैति प्रदेश हेर अनेकुत पलात्वल तुन्वन वारे संधा पासल हय श्रेणिये सिट दहा तुन्वन श्रेणिये दक्वा अद यलि व्यूर्त केरुणा यनुवा अद दिने सिट पासल 5100कट आसन्न संख्यावक व्यूर्त किरीमट कटियुतु योदा तिबेनवा मे वन विट पासल आरंभ वेला तियेनवा बस्नाहिर पलातेन पिटत अनेकुत प्रदेशवल एमेन्म सौख्य बलधारीन अध्यापन बलधारीन पासल तुल अवश्य पीवर गेन ऐति बवयि वार्ता वेन्ने सौख्य आरक्षित प्रमाणु मीट अमतरव विशेषेन्म श्रीलंका पोलिसिया हटियट अपि रथवाहन राजकारी बार निलधारीन उपदेश लबा दी तिबेनवा ए संबंधेन क्रिया किरीमट विशेषेन्म कुडा दरुवन पासल दरुवन प्रवाहनय करन प्रवाहन माध्यान वल सौख्य आरक्षित क्रम अनुगमनय करन्नेदै सोया बैलीमट पोदु प्रवाहन सेवा बस रथ दुम्रिय एवगेम वैन रथ त्रिरोध रथ कुली रथ सह विनात पुद्गलिक रथवल दर्वान प्रवाहने सिदु करनो मे दर्वान प्रवाहने सिदु क्रीमेदी अनिवार्यन्म ए रियदुरा एवगेम सहायकया නැතම් වෙනත් බලධාරියෙක් එම වාහනවල අයිතිකරුවන් ළඟමයේ වෙන්න පුළුවන් පුද්ගලික අයිතිකරුවෙක් වෙන්න පුළුවන් සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය කිරීමට වග බලා ගත යුතුයි ඒ වගේම මේ දරුවන් ආරක්ෂිතව රැගෙන යා යුතුයි මෙන්ම දෙමව්පියන්ටත් යුතුයකමක් තියෙනවා පොදු ප්‍රවාහන සේවාවල දරුවෝ ගමන් කිරීමේදී අවශ්‍ය උපදෙස් දීලා එවන්න මුහුණු ආවරණ පළඳවලා එවන්න ඒ වගේම නිරන්තරයෙන් අත්පිරිසුදු කර ගැනීමට උපදෙස් දීලා ඒ අවශ්‍ය කටයුතු කරන්න ඉතින් මේ ආකාරයට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා දෙමව්පියන් වගේම පොදු ප්‍රවාහන සේවාවල රියදුරන්ගේ වගකීම ඉතාම වැදගත් වෙනවා දරුවන් ප්‍රවාහනය කිරීමේදී ඒ නිසා ඊට අනුගතව කටයුතු කරන්න රථවාහන රාජකාරී බාර නිලධාරිනුත් නිරන්තරයෙන් මේ ගැන විමසිලිමත් වෙනවා එම කරුණු නිවැරදි කිරීමට පොලිසියෙන් නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබනවා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත් කලාප සහ කොට්ටාස අධ්‍යක්ෂකවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි. එමෙන්ම ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා. නමුත් මෙලෙස අද දිනේ පාසල් ආරම්භ කෙරුණද සමස්තයක් ලෙස පාසල් වෙත සිසුන් පැමිණීමේ අඩු ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අපේ තාම සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන්ව පිළිගන්නට ඒ වගේම එයාගේ අධ්‍යන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා තියෙනවා. නමුත් දැසන 7:30ට තම ආසන්නයි. නමුත් දරුවන්ගේ පැමිණීමේ ලොකු අඩුවක් අපිට දකින්නට ලැබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.